මේ පුනරීක්ෂණයේ අද මේ පුනරීක්ෂණ මාලාවේ අද මම සාකච්ඡා කරන්නේ සන්නිවේදකයෙකුගේ කාර්යයන් මොනවාද නැත්නම් සන්නිවේදනයේ කාර්යයන් මොනවාද ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. ඔබට මේ ප්‍රශ්නය ආවොත් කොහොමද ඔබ උත්තර දෙන්නේ කියන එක දැන් මම පැහැදිලි කරන්න. සන්නිවේදනයේ ප්‍රධාන කාර්යයන් හතරක් තියෙනවා. එකක් ගුරුවරයෙකුගේ කාර්යය දෙවෙනි එක විනෝදාස්වාද සපයන්නෙකුගේ කාර්ය තුන්වෙනි එක තොරතුරු සම්පාදකයෙකුගේ කාර්ය හතරවෙනි එක සමාජානුයෝජන ක්‍රියාවලිය මම පැහැදිලි කරන්නම් මොකක්ද ගුරුවරයෙකුගේ කාර්ය කියලා හිතන්න ඔබ පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවක් නම් ගුරුවරයෙකු කුමක්ද කරන්නේ ප්‍රථමයෙන් යම් පාඩ නොදන්නා දෙයක් කියා දෙනවා ඒ වගේම දැන් ඔබ දන්නා දේ සමහර විට වැරදි වෙන්න පුළුවන් නිවැරදි වෙන්න පුළුවන් එය ගුරුවරයා විසින් මෙය නිවැරදි මෙය වැරදි කියලා පැහැදිලි කිරීමක් කරනවා ගුරුවරයෙකුගේ කාර්ය එකක් නවදෑ නොදත් දේ සහ අලුත් දේ කියා දීම ඒ වගේම දන්නා දෙහි වැරද්ද සහ නිවැරද්ද පැහැදිලි කර කියා දීම මෙය සන්නිවේදකයෙකුගේ කාර්යය දෙවෙන්න විනෝදාස්වාද සම්පාදකයෙකුගේ කාර්යය ඔබ දන්නවා රූපවාහිනිය ගුවන් විදුලිය සිනමාව පුවත්පත් කියන මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය විද්‍යුත් ලිඛිත සියලු මාධ්‍යයන් ගත්තොත් මේ මාධ්‍යයන් වලින් නිවැරදිව ලබා දෙන විනෝදාස්වාදය අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. මෙම විනෝදාස්වාදය සැපයීම සන්නිවේදනයේ එක් කාර්යයක්. තුන්වෙනි තොරතුරු සම්පාදනය. තොරතුරු සම්පාදනය කිව්වහම ඔබ හිතයි අපිටත් පුළුවන් කාලයේ තොරතුරු අපි ගාවත් තියෙනවා. මේ තොරතුරු සම්පාදනය කරන්න සන්නිවේදනයට වඩා නැත්තම් ජනමාධ්‍යයට වඩා අපිට පුළුවන් කියලා නැහැ. ජනමාධ්‍ය හෝ sannivedanaye කාර්යයේදී මේ ලෝකයේ තියෙන පුළුල් එහෙම නැත්නම් මිනිසුන්ට අවශ්‍යයි කියන එක ඔබ පිළිගන්නවා තොරතුරු පිපාසයෙන් ඉන්නේ මිනිස්සු. එම නිසා මේ ලෝකයේ තියෙන හැම තොරතුරු ටිකක් එකතු කරලා ඒ අවශ්‍ය දේ ප්‍රකාශ කිරීම නැත්නම් අවශ්‍ය දේ සමාජයට දීම මේ තොරතුරු සම්පාදක කාර්ය කරන්නා වූ දේ කිරීම sannivedanaye එක් කාර්යයක්. දැන් මම කාර්යයන් තුනක් පැහැදිලි කරා. පළමුවෙන්ම ගුරුවරයෙකුගේ කාර්ය, දෙවෙන්න විනෝදාස්වාදකයෙකුගේ කාර්ය, තුන්වෙන්න තොරතුරු සම්පාදකයෙකුගේ කාර්ය. හතරවෙන්න සහ අවසාන කොටස නැත්තම් අවසාන කාර්ය සමාජානුයෝජනය. සමාජානුයෝජනය යන සමාජ විද්‍යාවේ එක කොටසක්. නමුත් එය සන්නිවේදනයේට ගත්තාම මේ ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. මෙහිදී අප පවුල කියලා ගත්තොත් සන්නිවේදනයේදී නැ සමාජ විද්‍යාවේදී පවුල, සමවයස් කණ්ඩායම්, සමාජය, පාසල මේ වගේ සමාජානුයෝජනය සිදු කරන ස්ථානයන් තියෙනවා. මෙහිදී සමාජානුයෝජනය කියන්නේ පුද්ගලයා අවශ්‍ය ස්ථානයට යාමට පෙර ඒ කුමක්ද ඒ සිටිය යුත්තේ කෙසේද ඒ හැසිරිය යුත්තේ කෙසේද ඒ සමාජයට අපි ගරු කළ යුත්තේ කෙසේද කියලා කියාදීම සරලව සමාජානුයෝජනය කියලා කියන්න පුළුවන්. මෙහිදී සමාජානුයෝජනය කරනවා කියන්නේ සන්නිවේදනයේ හෝ ජනමාධ්‍යයෙන් පුද්ගලයා මේ සුයිසල් සමාජයට යාමට පෙර එහි තියෙන දේ මෙන්න මේ ආකාරයයි කියලා පුද්ගලයාව සමාජානුයෝජනය කරනවා. අපි උදාහරණයක් විදිහට ගමු. තමන්ගේ යහළුවෙක්, තමන්ගේ සමවයස් කණ්ඩායමේදී තමන්ට ඇතිවන්නා වූ ප්‍රශ්නයන් සාකච්ඡා කරලා විසඳුමක් ලබා දෙනවා. නැත්තම් ඊළඟට වන්නේ කුමක්ද කියන එක, නැත්තම් ඊළඟට අපි සූදානම් විය යුත්තේ කෙසේද කියලා අපිට යම් ආකාරයක දැනීමක් ලබා ගන්නට පුළුවන්. මෙයත් සන්නිවේදනයේ එක්තරා නෙමෙයි අවසාන වශයෙන් කියන තිබෙන කාර්යය. යම් හේකින් ඔබ යන්නේ වෙනත් ස්ථානයකට යන ඔබ ඊට කලින් මේ sannivedanaye දක්ෂතාවයේ සහ හේතුයි ඔබ ඒ ස්ථානයේ පිළිබඳව මනා දැනුමක් ලබාගෙන යන.
මෙය තමයි සමාජාන යෝජනය කියන එක සංනිවේදන විශේෂයේදී අර්ථකථනය කරන්නේ. මෙහිදී ඔබ සමාජ විද්‍යාව හදෑරුවත් සංනිවේදන විෂය හදෑරුවත් එහි යම් ආකාරයක සමාන්තර ගමන් කිරීමක් තිබෙනවා. ඒ නිසා මේ සමාජාන යෝජනය කියන එකේ කරුණු සංනිවේදන කාර්යයේදී සංනිවේදකයාගේ කාර්යයක් විදිහට ප්‍රකාශ කරන්නට පුළුවන්. දැන් අපි මේ කර පුනරීක්ෂණේ මාතෘකාව වුණේ සංනිවේදනයේ කාර්යයන් මොනවාද? ඒ කාර්යයන් පැහැදිලි කරන්න. මේ පිළිබඳව මං හිතනවා ඔබට තොරතුරු අවශ්‍ය ප්‍රමාණයට ලැබුණා කියලා. ඔබට තියෙන්නේ මේ තොරතුරු තවත් එකතු කරලා නැත්නම් ඒක රාශි කරලා ඔබේ ප්‍රශ්නෙට පිළිතුර මටත් වඩා හොඳින් ඔබට ලියන්නට පුළුවන් කියන්නට පුළුවන්. ඒ මතකය මෙනෙහි කරගනිමින් විභාගයට සාර්ථකව මුහුණ දීමයි.